හැමුුවූ පළමු මංකිපෝක් ආසාධිතයා මේ වන විටත් IDච රෝහලේ ප්‍රතිකාර ලබන බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් ලෝකයේ මෙම රෝගී තත්ත්වය, තවමත් පවතින බවයි ඔවුන් පවසන්නේ ඒහේතුවෙන් මංකිපෝක්ස් රෝගයේ ආසාධිත පුද්කලින්, කුමුණ ොහොතක හෝ මෙරටට පැමිණීමේ අවධානමක් පවතින බවයි, සෞඛ්‍ය මාත්‍යංශය වැඩිදුරටත් පවසන්නන්නේ. ෝගක්ෂණ නොපෙන් වන රගීන් පවා, මෙ අතර සිටිය හැකි බවයි, විශෂඥ වෛද්‍ය චින්තක පෙේරා සඳහන් කලේ. ඒ සෞඛ්‍යාමාත්‍යයක්න් යේ සූම් තක්ෂණ ඔස්සේ පැවතිසාකච්ඡාවකදී. සෞඛ්‍ය නිලදහරින් ප්‍රජාාවෛදයක කකයන් සේලු දෙනාම මේ සම්බන්ධය අවධානින් සිටීම ඉතා අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන් බා දෙන්නේ. මෙ අතර මෙම රෝගය ඉතා සමී පැසුරකින් වැලඳෙන රෝගයක් බවත් අනිසිබයක් ඇතිකරගතයතු නැති බවයි, සෞඛ්‍යෘර්තිය වේදීන්ගේ විද්වත් සගමයේ සභහපති රවි කුමුදේශ ප්‍රකාශව කරන්නේ. පලවෙනියක තමයි මනිස්සුන්ට බයවෙන් දෙපා කියන එක තමයිි පනිවිඩයක් විතියට දෙන්නේ අපි රෝගයකට සමාන කරනවා නම් පැපොල වගේ රෝගයක් කියලා හිතාගත්තට වරදින්න. මේ රටේ ජනගානයෙන් බෞතරයකට පැපොල ප්‍රතිශක්තිය තියනවා නමුතු අඳුරුල් උුණන ලංකාවට අලුතෙන් ඇල් තියන හින්දා. භාවික ප්‍රතිශක්තිය නැති හින්ද වැඩි දෙනෙකුට වැලඳීම හැකි අවත්තියන සමීප ඇුරකින් තමයි වැලදන්නේ එක කියන්නේ හමට හම ගෑවීමක් එතකොට කොවිඩ් රෝගය වගේ ආශ්‍රිතියන් එනිසා මේක අපි අයිසොලේට් කරන්න අපේ සමේ මතුපිට හෝ ලිංගාසිත්‍ර ප්‍රදේශය හෝ ගුදමාර්ගය හෝ මේ වගේ සිනිදු ස්ථානයක පැපොල රෝගයට සමාන බිබිලක් මතුුණොත් අන්න අපිට රෝග ලක්ෂණ ඇවිලතින. එතකොට තව කෙනෙක්ට අපෙන් රෝගය බෝවෙන්නට පුළුවන් මේ රෝගය වේගයෙන් පැතිරෙන වේගෙන් බෝවෙන එකක් නෙවෙයි. හැබයි මේ රෝගෙන් අපි ආරක්ෂාවවෙන්න ඕන මේ රෝගය හැදුනත් ලංකාවේ මේ තියෙන දරුණු ආර්ථික තත්ත්වත් එක්ක අඩුම තරමය අපිට සුමාන දෙක තුනක් අපේ රැකියාව කරන්න ඇතු ඉන්ඩ වෙන එකම අපේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් වෙන්න පුළුව.